ගැලපෙන ආයුෂ් ඇන්ටි කැවිටි ටූත් පේස්ට් නව ඇසුරම කාලට ගැලපෙන ආයුර්වේදීය විසඳුමක් දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන උපාය මාර්ගික වැඩපිළිවෙල මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කරගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ශ්‍රී ලංකාවේ මොළපිරින්වල ප්‍රගතිය සමාලෝචනය සඳහා අද පසුරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා යෝජනා කරද්දී අදාළ ජාතික උපදේශක කමිටුව අවම වශයෙන් මාස 6කට වරක් පත්‍රස් වී එම කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කළ යුතු බවයි. ඉදිරි දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා රටක් ලෙස ක්‍රියාත්මක කළ යුතු උපාය මාර්ගික වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍යංශයේ පවසනවා. දේශගුණික විපර්යාස නිසා ඇතිවන දේශීය මෙන්ම ගෝලීය අභිෝගයන්ට මුහුණ දීමට ශක්තිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් එම අභිෝගයේ ජය ගැනීමේදී ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගිතාවයක වැදගත්කමද පෙන්වා දී තිබෙනවා. You can't do anything without financing. මූල්‍ය ප්‍රතිපාදන නැතිව කිසිවක් කරන්න බෑ. දේශීය හා විදේශීය වශයෙන් අපි මේ ගැන ශක්තිමත් වෙන්න ඕනේ. දේශගුණ විපර්යාස පිළිබඳව කතා කරන්න ගොඩක් අය ඉන්නවා. නමුත් ඒකට අවශ්‍ය මුදල් සොයා ගන්නත් කටයුතු කරන්න ඕනේ. දේශගුණ විපර්යාස පිළිබඳව මූල්‍ය කටයුතු කිරීමේදී අපි ජාත්‍යන්තරව විශේෂිත විය යුතුයි. මේ අපගේ ණය පියවා ගැනීමේ කාර්යයට සමාන දෙයක්. මේකට රාජ්‍ය සහ පුද්ගලික අංශයේ නියෝජනය ඇති ජාතික උපදේශන කමිටුවක් පත්විය යුතුයි. That every agency involved in it, public or private, will be in this committee. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත විශ්වවිද්‍යාලයේ පිහිටවීමේ කටයුතු පිළිබඳව කේම්බ්‍රිජ් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමග සාකච්ඡා කර තිබෙන බවයි.